සුබ දවසක් ඔබට. මම අප්සරා සරච්චන්ද්‍ර. මම අද මේ විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් වශයෙන් කටයුතු කරනවා. 2005-2006 කාලවකවානුව තුළ මම ශිෂ්‍ය නායිකා මඬුල්ලේ මෛත්‍රී නිවාසයේ උපනායිකා වශයෙන් කටයුතු කළා. පාසල් ජීවිතය තුළදී විෂයානුබද්ධ වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් රාශියකට මම සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ අත්දැකීම් මගේ ජීවිතයට, ඒ වගේම අද වන විට මගේ වෘත්තීය කටයුතු වලට හොඳ මඟ පෙන්වීමක් බවට පත් වෙලා තිබෙනවා. එතනින් සුවිශේෂී අත්දැකීම් කිහිපයක් මම අද ඔබත් එක්ක වදාගන්න කැමතියි. අපි මෛත්‍රී නිවාසයේ කැප්ටන්සි එක බාර ගන්නකොට මෛත්‍රී නිවාසයේ අවුරුදු කිහිපයක් තිස්සේ එක දිගට නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලදී අවසන් ස්ථානයේ, කියන්නේ හතරවෙනි ස්ථානයේ තමයි ලබාගෙන තිබුණේ. මෙතනදී නායිකාවන් හතර දෙනාට, ඒ කියන්නේ අපේ නිවාසයේ නායිකාව වනරු, උපනායිකාව මම, ක්‍රීඩා නායිකාව සුමුදු, උපක්‍රීඩා නායිකාව ලක්ෂිතා, අපි හතර දෙනාටම තිබිච්ච ප්‍රධාන අභියෝගය තමයි නිවාසයේ මේ තිබෙන ස්ථානයෙන් ටිකක් උහිලට රැගෙන යෑම. ඒක ප්‍රධාන වශයෙන්ම අභියෝගයක් වෙන්න හේතුව වුණේ ඒ වන විටත් අපේ නිවාසයේ සොයුරියන් බොහෝ දෙනෙක්ගේ අදහසක් තිබුණා අපි කොච්චර කළත් වැඩක් නැහැ, අපිට දිනන්න බැහැ කියන එක. ඉතින් මෙතනදී අපිට ටෙක්නික්ස් රාශියක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. තව දෙයක් කියන්න ඕනේ, අපි දන්නවා සාමාන්‍යයෙන් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකදී ජයග්‍රහණය තීරණය වෙන්නේ එදා දවසේ පවත්වන තරඟ ඉසව්වල තිබෙන ජයග්‍රහණ මත පමණක් පදනම්ව නෙමෙයි කියන එක. ඒකට අවුරුද්ද මුළුල්ලේ පවත්වන අනිකුත් නිවාසාන්තර තරඟාවලි වල ජයග්‍රහණ වල ලකුණු එකතු වෙනවා. මෙතනදී උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලි, සිංහල නාට්‍ය තරඟාවලි. අපි නායිකාවන් හතර දෙනා පැත්තකට වෙලා අනිත් අය මෙහෙවන එක විතර නෙමෙයි කළේ. මේ හැමදේකම අපි පුද්ගලිකවම සම්බන්ධ වෙලා, අපිත් සහභාගී වෙලා තමයි අපි ජයග්‍රහණ ලබා ගත්තේ. සුමුදු අපේ ක්‍රීඩා නායිකාව විවිධ මල්ල ක්‍රීඩා ඉසව් වලට සහභාගී වෙලා විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත්තා. මාච් පාස්ට් එක ආචාර්ය පෙළපාලිය භාර දීලා තිබුණේ මට. මෙහෙවීම සහ පුහුණු වීම එතනදි මට බාර දෙන්න ප්‍රධානම හේතුව වුණේ අනිකුත් නායිකාවන්ගේ අදහසක් තිබුණා මට කමාන්ඩින් හොඳට පුළුවන් කියලා. අපි හොඳට පුහුණු වීම කළා. අපි දන්නවා මාච් පාස්ට් එක කියලා කියන්නේ ක්‍රීඩා උත්සවයක තිබෙන අවසන් තීරණාත්මක ඉවෙන්ට් එක. මොකද ලකුණු 25ක් හම්බ වෙනවා, එතනින් පස්සේ කිසිම ක්‍රීඩාවක් ඉවෙන්ට් එකක් නැහැ. ඉතින් මෙතනදී අපිට හැකියාව ලැබුණා ආචාර්ය පෙළපාලියෙන් ජයග්‍රහණය කරන්න පළමුවෙනි ස්ථානය. ඒත් එක්කම අපිට හැකියාව ලැබුණා මෛත්‍රී නිවාසයේ එච්චර කාලයක් තිස්සේ අවසන් ස්ථානයේ හිටපු මෛත්‍රී නිවාසය සමස්ත ප්‍රතිඵලය විදිහට වනරුගේ ප්‍රධානත්වයෙන් දෙවන ස්ථානය කරා රැගෙන. 2005 වසරේ තමයි අපේ පාසලේ ලැංග්වේජ් සර්කල් එක, එහෙම නැත්නම් භාෂා කවය ආරම්භ වෙන්නේ. මෙතනදී ප්‍රංශ භාෂාව නියෝජනය කරමින් මමත්, ජපන් භාෂාව නියෝජනය කරමින් තරංග රණසිංහත් සභාපතිත්වය දරනවා. අපිට හැකියාව ලැබෙනවා විවිධ රටවල තානාපතිවරුන් සහ සමග එක්වලා අපේ පාසලේ ප්‍රථම වතාවට භාෂා දිනයක් සංවිධානය කරන්න. මෙතන තමයි පළවෙනි වතාවටම භාෂා හා සම්බන්ධව ආශාවක් ඇති වෙන්නේ. අද වෙනකොට මට සිංහල භාෂාව ඇතුළත් භාෂා පහක් පුළුවන් කියලා මම හරි ආඩම්බරෙන් කියනවා. 2005 වසරේම ඉන්දියාවේ ලක්නෝ නගරයේ පැවැත්වුණු සෙලෙස්ටා කියන කල්චරල් ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙන්න අපිට අවස්ථාවක් හම්බ වුණා. මෙතනදී ඒ තරඟවලින් ලංකාව නියෝජනය කරන්න අපේ පාසලේ බොහෝ පිරිසකට හැකියාව ලැබුණා. කණ්ඩායම් හැඟීම, කණ්ඩායමක් විදිහට වැඩ කරන ආකාරය අපිට එතනදී හරියට ප්‍රයෝජනවත් වුණා. මම කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් බවට පත් වෙන්නේ නවනිපැමුකරුවන්ගේ සංගමයෙන්. මෙතනදී අපිට හැකියාව ලැබුණා පාසලේ පළවෙනි වතාවට නවනිපැමු ප්‍රදර්ශනයක් එළි දක්වන්න. ඒක අපි කරේ සහෝදර පාසල් එක්ක එකතු වෙලා. එතනදී අපිට විවිධ වූ ජයග්‍රහණ ලබන්නත් හැකියාව ලැබුණා. මම පාසලේ බෙරසන්දුනිය සමාජිකාවක්. අපේ බෙරසන්දුනිය පාසල් අතර හරි ජනප්‍රියයි. අපි විවිධ වූ තරඟවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබනවත් එක්කම අපිට සහෝදර පාසල් වලින් ඔවුන්ගේ විවිධ වූ උත්සවවලට ඇවිත් ඉදිරිපත් කිරීම කරන්න කියලා ආරාධනා ලැබුණා. මේ හැම දෙයක් එක්කම 2001 දී අපිට හැකියාව ලැබුණා සමස්ත ලංකා දෙවන ස්ථානය බෙරසන්දුනියට හිමි කරගන්න. අපේ නර්තන භාරයේ ආචාර්යනි අනුශාලිස්, එයාගේ ප්‍රධානත්වයෙන් අපිට හැකියාව ලැබුණා සෑලන සිළු ප්‍රසංගය පළමුවෙනි වතාවට එළි දක්වන්න. අති උත්කර්ෂවත් අයුරින් අපි ඒක සිදු කළා. පාසලේ 50 සංවත්සරයට සමගාමීව ස්වර්ණ රංග ප්‍රසංගයත් අපි පැවැත්තුවා. ඒකටත් අපි දායකත්වය ලබා දුන්නා. අපි පාසල යන කාලේ අපේ පාසල ලංකාවේ තියෙන විනයතින් ඉහළම බාලිකා පාසල විදිහට තමයි සැලකුණේ. ඒකට හේතුව වුණේ අපේ හිටපු විදුහල්පතිවරුන්වත් ආචාර්ය මණ්ඩලයවත් අපිට දැඩි දඬුවම් පමුණවපු එක නෙමෙයි. අපි කිසිම දවසක පාසල තුල පහර දීම් වලට ලක් කරලා නැහැ. අපහාසයට ලක් කරලවත්, ලැජ්ජාවට පත් කරලවත් නැහැ.
අපේ හිරු විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩලය වගේම ශිෂ්‍ය නායිකා මඩුල්ලේ පූර්වාදර්ශයෙන් තමයි අපේ පාසල තුළ විනයගරුක සංස්කෘතියක් බිහි වුණේ. අපේ පාසලෙන් එක් කොටසක් වෙනත් ස්ථානයක ස්ථානගත කරන්නට යනවා කියන ආරංචිය ලැබුණු ගමන් අපිට ඇති වුණු ප්‍රධානම ගැටලුව තමයි මේක කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන එක. මොකද උසස් පෙළ හැදෑරීම සඳහා අලුතෙන්ම පාසලට බඳවා ගන්න ශිෂ්‍යාවන් පිරිසක් පාසල විශාරදුරකින් පිහිටි ස්ථානයක ස්ථානගත කිරීම මගින් ඔවුන්ට දේවි බාලිකාවේ විනයගරුක සංස්කෘතියේ එලෙසින්ම හිමි වේවිද? ඔවුන් අනිකුත් දරුවන් මෙන්ම පාසලට හිතයිශී වේවිද? ඒ වගේම අපි ලබාගත් අත්දැකීම් අපේ පසු පරම්පරාවට එලෙසින්ම ලබාගත හැකි වේවිද? මේ ගැටලු වලට කොතරම් ක්‍රම සම්පාදනය කරන්නට පොරොන්දු වුණත් දිගු කාලීනව මේව ප්‍රායෝගික වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය දේවී නාමය සුරැකෙන්නට පමණයි. දේවී විදුමෑණියන්ගේ නාමය චිරාත් කාලයක් අභිමානයෙන් වැජඹේවා කියන එක තමයි අපේ එකම පැතුම. ස්තුතියි.